Hi, කොහොමද? ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ ඔයාලා නිතරම මගෙන් අහන ප්‍රශ්න ගැන. ඉතින් පහුගිය දවසක මම පෝස්ට් එකක් දැම්මා ඔයාලගේ ස්කින් එකේ තියෙන ගැටලු සහ ඔයාලට ඉදිරියේදී ඕන වීඩියෝස් මොනවාද කියලා. ඉතින් ගොඩාක් අය විවිධ ගැටලු දාලා තිබ්බා. ඉතින් අද වීඩියෝ එක හැමෝටම පොදුවේ ඔයාගේ ස්කින් එකේ තියෙන ගැටලු निराකරණය කරගන්න පුළුවන් විදියට තමයි අරගෙන ආවේ. ඉතින් ටිකටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න, subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි බලමු මොනවද මේ විස්තර කියලා. ඔන්න ඔයාගේ ස්කින් එකේ pimples නිසා ලපකැලල් ඇති වෙලා නම් ඒ වගේම තමයි අවුව නිසා සම ඩැමේජ් වෙලා නම් අඳුරු වෙලා නම් අව පැහැ වෙලා නම් ඒ වගේම තමයි ඔයාගේ ඇස් වටා නිකට ප්‍රදේශයේ අඳුරු වෙලා නම් එහෙමත් නැත්නම් ඔයාට බ්ලීචින් ආසාදන තියෙනවා නම් ඔන්න ගොඩක්ම ගොඩක් හොඳ සීරම් එකක් තමයි අද මම අරගෙන ආවිල්ලා තියෙන්නේ. ඉතින් මේ සීරම් එකෙන් තියෙන ප්‍රතිඵල ඇත්තටම ගොඩක් තියෙනවා. ඉතින් ඒක මට කියන්න තේරෙන්නේ නැහැ මෙහෙමයි කියලා. මොකද වාගේ සම පැහැපත් කරගන්න, වාගේ මැස්සට ආදින අඳුරු බව නැති කරගන්න, බ්ලීචින් ආසාදන සුව කරගන්න, පිම්පල්ස් නිසා ඇතිවෙච්ච ලපකැලල් නැති කරගන්න, ඉතින් මේ ස්කින් එකට හොඳ ග්ලෝ එකක් පැහැපත් බවක් ලබා ගන්න පුළුවන් ගොඩක්ම ගොඩක් හොඳ ස්වභාවික සීරම් එකක් මේක. ඉතින් ඔයාට ලොකු වෙලාවක් යන්න හැතරම් මේක හදාගන්න gedara තියෙන ස්වභාවික අමුද්‍රව්‍ය දෙකක් එකතු කරගෙන තමයි මේක හදාගන්න ඕනේ. ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්න භාවිතා කරන්නේ කියලා. ඉතින් මේක හදාගන්න අපිට මහා ලොකු දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. gedara තියෙන අමුද්‍රව්‍ය දෙකක් එකතු කරගෙන ගොඩාක් ලේසියෙන් ස්වභාවිකවම හදාගන්න ප්ලාන් සීරම් එකක් මේක. ඔයාට අවශ්‍ය වෙන්නේ හොඳලා නවුම් පිපිඤ්ඤ ගෙඩියක්, එතකොට අවශ්‍ය වෙනවා කොමාරිකා පත්‍රයක ජෙල්. ඉතින් මේ දෙක විතරයි අවශ්‍ය වෙන්නේ. ඔයාට ඉස්සෙල්ලම කරන්න තියෙන්නේ හොඳ අලුත් පිපිඤ්ඤ ගෙඩියක් අරගෙන ඒකේ ලෙල්ලෙවත් කරලා පොඩි සාමාන්‍ය කෑල්ලක් සීරම් එක හදාගන්න අවශ්‍ය වෙන තරම් කෑල්ලක් අරගෙන ඒකේ ඇතුලේ තියෙන ඇටිවත් කරලා මෙන්න මේ සුදු පාට පිපිඤ්ඤ ගෙඩියේ තියෙන සාරේ තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ ටික හොඳින් ඉවත් කරලා ඇට ටික හිමීට පොඩියට කපා ගන්න. ඊට පස්සේ ඒ කපාගත්ත පිපිඤ්ඤ කැලි ටික වතුරෙහිකට දාන්න. මොකද පිපිඤ්ඤ වල ටිකක් අහට ගතිය තියෙනවා. ඉතින් ඒක නිසා වතුරෙහිකට දාන්න අනිවාර්යයෙන්. ඊට පස්සෙත් ඔයා ඊළඟට කොමාරිකා පත්‍රය අරගෙන දෙපැත්තේ තියෙන කටුවත් කරලා ඊට පස්සේ ඒක ජෙල් එක සූරලා අරගෙන ඒකත් වතුරකටම දාලා හොඳට සෝදලා ගන්න මේ දෙක. මොකද කොමාරිකාවලත් කහට ගතිය එහෙම තියෙන්න දෙන්න එපා. මොකද එහෙම උනොත් මොන දැවිලා ගන්න බලනෝ. ඉතින් ඒක නිසා මේ ජෙල් එකයි මේ පිපිඤ්ඤා කැලි ටිකයි හොඳට වතුරේක දාලා පිරිසිදු කරගන්න. ඊට පස්සේ ආට කරන්න තියෙන්නේ මේකේ හොඳට වතුර බේරලා බ්ලෙන්ඩර් කප් එකකට දාගන්න. ඉතින් පොඩ්ඩක්වත් වතුර තියන්න එපා. ගොඩක් වතුර නැතුව ගන්න බලන්න. මොකද වතුර ගොඩක් එකතු වුණොත් එහෙම මේක ටිකක් තියාගන්නත් අමාරුයි. ඒ වගේම අපිට මේ වලින් ලැබෙන පෝෂණයත් අඩු වෙනවා. ඉතින් ඒක නිසා වතුර දානුම් නැතුව මේ දෙක විතරක් හොඳට බ්ලෙන්ඩර් කරගන්න. ඊට පස්සේ ආට පුළුවන් මනාහරි ළඟ තියෙන ක්‍රීම් පාවිච්චි කරපු, එහෙම නැත්නම් සීරම් පාවිච්චි කරපු ඕනම බොටල් එකකට, එහෙම නැත්නම් කප් එකකට මේක දාගෙන පාවිච්චි කරන්න. ඉතින් සාමාන්‍යයෙන් මේක වට උදෑසන කාලයේදී, රාත්‍රී කාලයේදී වගේ පාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔයා සාමාන්‍යයෙන් මේක උදෑසන කාලේ පාවිච්චි කරනවා නම් ඇත්තටම මේක ගාගෙන එළියට යන්න එපා. මොකද එහෙම වුණොත් සාමාන්‍ය හිරු එළියෙන් සම ටිකක් ආපැහැවෙන්න බලනවා. ඉතින් ඒක නිසා ඔයා ගෙදරින් ඉන්න වෙලාවට අනිවාර්යෙන් වාට පුළුවන් මේක දවසර දෙපාරක් පාවිච්චි කරන්න. ඇත්තටම ගොඩාක් හොඳයි. ඔයාගේ ස්කින් එකේ ලොකු වෙනසක් බලා ගන්න පුළුවන් සති දෙකක් කාලයක් තුළදී මේක එක දිගට පාවිච්චි කරා. ඒ වගේම තමයි කියන්න ඕනේ මේක ප්‍රජ්ජ්‍රේක දාලා සාමාන්‍යයෙන්
දවස් 5-6ක වගේ කාලයක් තමයි තියාගන්න පුළුවන් ඊට වැඩිය බෑ මොකද අපි මේකට කිසිම දෙයක් එකතු කරන්නේ නැති නිසා ඉතින් ඔයාලට පුළුවන් මේක ඉවර වෙන සතියෙන් හරිම ලේසියිනේ හදාගෙන භාවිතා කරන්න ඉතින් ඔන්න ඔයාලට පුළුවන් ආගේ ස්කින් එකේ බ්ලිචින් ආසාදන තියෙනවා නම් කුරුලැන සැජුජ ලප කැලල් තියෙනවා නම් ඇස් වටා නිකට ප්‍රදේශයේ අවපැහැවලා නම් ඒ වගේම ස්කින් එක ටිකක් පැහැපත් කරගන්න ආසගෙනෙක් නම් මේක අනිවාර්යෙන් හදාගෙන ඔයාලට පාවිච්චි කරන්න අතරම සති දෙකක් විතර පාවිච්චි කරනකොට ඔයාලට ගොඩාක් ලොකු වෙනසක් දැනේ මොකද අපි අර කෘතිම දේවල් වලින් ලැබෙන ප්‍රතිඵලයට වඩා ගොඩාක් ලොකු අතරම හරි ලස්සන පාටක් තමයි සමට ලැබෙන්නේ. ඉතින් ඒක නිසා ආඩු පුළා මේක අනිවාර්යෙන් භාවිතා කරලා වෙනස වඩන්න. ඉතින් අන මං හිතන අද වීඩියෝ එකට ඔයාලා කැමති වෙන්න ඇති කියලා. ඉතින් මොන හරි අපහැදිලි තැනක් තියෙනවා නම් යටින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මට පුළුවන් හැන්ඩල් එක මම ඔයාලට අනිවාර්යෙන් මෙසේජ් එකක් දානවා. ඉතින් ගොඩක් මෙසේජ් මට ඔයාලා වෙලා තිබ්බ සමහරක් වෙලාවට මට ඔයාලට මෙසේජ් එකට පිළිතුරක් දෙන්න බැරි වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් ආයෙත් මෙසේජ් එකක් දාන්න. එතකොට මම දැක්ක ගාම අනිවාර්යෙන් ඔයාලට පිළිතුරක් එවනවා. ඉතින් මේක භාවිතා කරලා වාගේ රිසල්ට් කොහොමද කියලා කියන්න තමුදක් කරන්න එපා. එහෙනම් ඉතින් ආයිත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනට